එච්චම මේ හම්බන්තොට මතකද මේ හම්බන්තොට පවුල් සංස්ථාවක් මුළු මනින්ම එහා පැත්තේ ගෙදර හොඳේ වැඩි ඈතක නෙවෙයිද එහා පැත්තේ ගෙදර පවුල් සංස්ථාවක් විසින් යටපත් කරගෙන හිටියා හැබැයි මොකද වුනේ ඒගොල්ල බලසිතිය මෙලුව කොහොමද සීයා තාත්තා පුතා මුණුබුරා මෙහෙමයි බලසිතිය මෙල්ලලා තිබ්බේ මේ ළඟදි නාමල් රාජපක්ෂ කිව්වා ඒගොල්ලන්ගේ පවුල් දේශපාලන ඉතිහාසයට අවුරුදු 98යි ලේසි නෑ ඒ කියන්නේ රාජ්‍ය මන්ත්‍රී සභාවේ ඉඳන් අවුරුදු 98ක දේශපාලන પરම්පරාවක්ලු ඒගොල්ලෝ දැන් මොකද වෙලා තියෙන්නේ සෙන්චරිය ගහන්න බලන් හිටියේ මොකද උනේ ජනතාව පීඩාවට පත් කරා ජනතාවගේ ඉවසීමේ සීමාව පැන්නා ජනතාව පාරට බැස්සා මොකද උනේ පාලකයන්ට පාලනේ දාලා යන්න උනා ඉස්සර එහෙම උනේ නේ විශේෂ තත්වයක් බලය මාරු කර ගැනීම සඳහා එක් දේශපාලන කඳවුරක් මුළුමනින්ම ජනතාව විසින් පළවා හරපු තත්වයක් ඒකක් නෙවෙයි මෑත ඉතිහාස ලෝකේ එහෙම කොහෙවත් වෙලා නැහැ හරිද ජනතාව පාරට බහැලා තරුණ තරුණියන් පාරට බහැලා ගෝල්පේස් පිටරිය වාඩි වෙලා මේ තංගල්ල බෝගහයටත් හිටියේ නේද නේද වාඩි වෙලා මොකද කරේ මේ රටේ ජනතාව පාලකයා පළව හැරියා පළව හැරලා දැන් ආයේ මොකද වෙන්නේ වාරුවෙන් වේදිකාවේ පඩිපෙළ නැඟ නැඟ කියනවා පොහට්ටුව පිපිදේ හරිද පොහට්ටුව පිපිදේ නෙවෙයි එයාටත් ඕන නෙවිල්ගේ මුක්කුව නෙවිල් නෙවිල් ආරක්ෂකයා යාගේ මුක්කුවෙන් තමයි නංගන්නේ හරිද මම මේ කියන්නේ එනිසා මොකද වෙලා තියෙන්නේ මන්දක මේ ළඟදී දේශපාලන විචාරකයෙක් කියලා තියෙනවා වේගෙම්ම පිපුණා වේගෙම්ම පරවුණා ඒකත් ඇත්ත නේද වේගෙම්ම පිපුණා වේගෙම්ම පරවුණා දැන් දේශපාලන කඳවුර අවසන් වෙලා තියෙන්නේ ඒ විතරක්ද ජනතාවට තව දුරටත් මේ විදිහට ජීවත් වෙන්න බෑ ගොවිතැන් කරන ජනතාවට වෙනද වගේ ගොවිතැනේ ආදායම අරගෙන ජීවත් වෙන්න බෑ අමාරුයි ව්‍යාපාරිකයට වෙනද වගේ බිස්නස් එකක් කරලා බැංකුවේ ණය ටික ගෙවා ගන්න බෑ අමාරුයි ධීවරයට වෙනද වගේ මුහුදු යන්නත් බෑ මුහුදු ගිල ලබන ආදායමෙන් ජීවත් වෙන්නත් බෑ තරුණ තරුණියන්ට රස්සාවක් හොයා ගන්නත් බෑ රට අත්තරලා යන්නත් වෙලා තියෙනවා ඒ කියන්නේ මොකද්ද ජනතාවට ජීවත් වෙන්නත් අමාරුයි වෙනස් වෙන්න ඕන තත්ත්වයක් පාලකයාත් අමාරුවෙන් පාලකයාත් අමාරුවෙන් ඉන්නේ හොඳේ එකන අපිට වගේ අමාරු නෙමෙයි ඒගොල්ලන්ට තියෙන වෙන වෙන ಜಾති අමාරු. ඒගොල්ලොත් අමාරුවෙන් ජනතාවත් අමාරුවෙන්. ජනතාවට තියෙන්නේ ජීවත් වීම පිළිබඳ අමාරු. තරුණ තරුණියන්ට තියෙන්නේ තමන්ගේ අනාගතය අහිමි වීම පිළිබඳ අමාරුව. නේද? ඒගොල්ලන්ට තියෙන්නේ බලය අහිමි වීම පිළිබඳ අමාරුව. එම අමාරුවක් තියෙනවා. ලේසි නැව හිනා වෙලා හිටියට ඔය ටීවී එකට හිනා වෙන්නේ. ඇත්ත ගත්තොත් පපුව ගිනි කන්දක් ඇති හොඳේ. නැද්ද? ඇයි රැස්වලල දාගෙන හිටියේ මේ තංගල්ලට එනකොට මම හිතන්නේ කටවුට් තිබ්බු තැන නේ නොතිබුණු තැනක් නේ මතකද නේද ඒක උපන්දිනයේට සුබපතලා තිබ්බ මතකද පොකුයි කාලේ නේද එක්ක මලයාගේ උපන්දිනයේට සුබපතන එක්ක තාත්තගේ උපන්දිනයේට සුබපතන එක්ක පුතන්ඩියගේ උපන්දිනයේට සුබපතන මේ මේ සම්බ මේ ඔර්ලොසු කණේ මට මතකයි තිබ්බ නේද මෙතන දැන් කොච්චර අමාරුකින් ඇත්ද ජනතාව තමන්ගේ ජීවත් වීම පිළිබඳ අමාරුකින් ඉන්නවා පාලකයා බලය අහිමිවීම පිළිබඳව හිතේ අමාරුවකින් ඉන්නවා. ලේසිද හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ නේද? ඉතාමත් හොඳ අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා. බලය අත්පත් කර ගැනීම සඳහා. අපි ජාතික ජන බලවේගයේ ගොඩනගලා තියෙනවා. විශාල ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබෙනවා. කොට්ටාස සභාව හදලා තියෙනවා. ප්‍රබලතම තරුණ ව්‍යාපාරය ගොඩනගමින් තිබෙනවා. එමුනේ නේද? ඔගොල්ලෝ අත්තරින්ද දාවේ මෙතන නිකන් නිකන් සින්දුවක් අහලා යම් වගේ දාවේ නෑනේ මේ වැඩේ වෙනස් කරනවා කියලා ස්ථීර අධිෂ්ඨානකින් ආවේ එමනේ මේ වෙනස් කරනවා එනම් බලවේග සූදානම් වෙලා ඉන්නෝ
ඉස්සර එහෙම නෙවෙයි. ඉස්සර ආණ්ඩුව අප්‍රසන්නයට පත් වුණාම විපක්ෂය අතට, ඒ කියන්නේ රනිල් ආණ්ඩුව ඉන්නකොට, රනිල් වැටෙනකොට ඔටෝ මහින්දට, මහින්ද වැටෙනකොට ඔටෝ රනිල්ට. සජිත්ත් එහෙම හිතන් හිටියා. මහින්දගේ රනිල්ගේ ආණ්ඩුව කඩා වැටෙනකොට ඔටෝ සජිත්ට. එයිද? මිනිහා කුණු කාණුව දිහා ඔළුව අල්ලගෙන හිටියා. ඔටුන්න ගහගෙන ඇවිල්ලා ඔළුව වැටේ කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන දේ තමයි සුපුරුදු බලහුවමාරුව වෙනුවට සැබෑ වෙනසක් වෙනුවෙන් බලමාරුව සඳහා දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ගොඩනැගිලා තිබෙනවා. දැන් හිතේ අමාරුව තියෙන්නේ පාලකයට විතරද? මට හිතෙන්නේ වැඩිම හිතේ අමාරුව තියෙන්නේ සජිත් ප්‍රේමදාස. ඇයි අප්පා, වෙනදා මේක කඩා වැටෙනකොට ඔටෝ ඔටුන්න ඔළුවට නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් බලන්නකො වේදිකාවක් දිහා. ඇතර මම බය හිතෙන වෙලාව කෑගහන කෑගහිල්ල, හරිද? මොකක් හරි වෙයි කියලා හිතෙන්නේ නැද්ද? ඒ කෑගහන කෑගහිල්ල, කෑගහන එක නන් ස්ටොප්. අරින්නේ ගම් ලැයිස්තුවක් කිනු අරින්නේ, වචන ලැයිස්තුවක් කිනු අරින්නේ, දැක්කද නේද? ඔටෝ, දැන් ඔටෝ වචන. හරි, මොකද වෙලා තියෙන්නේ? සියල්ලම හරිද අපහසුතාවයට පත් වෙලා තියෙනවා. තමන්ගේ බලය පිළිබඳ ප්‍රශ්නේදී අමාරුව වැටලා තියෙනවා. තමන්ගේ බලය පිළිබඳ ප්‍රශ්නේදී අද වේගෙන් වර්ධනය වෙමින්, ජනතාවගේ විශ්වාසය ප්‍රබල ලෙස ගොඩනගමින් ඉදිරියට එමින් තිබෙන එකම ව්‍යාපාරය ජාතික ජන බල වේගය තමයි මෙරටේ මහජනයාගේ ඉස්සරහට එමින් තිබෙන්නේ. දැන් බාගෙට සෙල්ලන්නේ. ගහනවනම් නේද, දිනනවනම් දිනන්න ඕන. හරියට බාගෙට බෑ, බාගෙට දිනලා වැඩකුත් නෑ. හරිද? ආරම්භක වැඩේ තියෙන මොකෙන්ද? ජනාධිපති ඡන්දේ. මේ ඉන්න දහස් ගණනක් තරුණ තරුණියෝ, ඔබ ඔබගේ යාළුවන් එක කතා කරනවනම්, ඔබ ඔබගේ ඥාතීන් එක කතා කරනවනම්, ඔබ ඔබගේ පවුලේ උදවියත් එක කතා කරනවනම්, හම්බන්තොට ජයග්‍රහණය නේද? මොකද මේ හම්බන්තොට අපිට විශේෂ තැනක්. ගොඩක් අපි අමාරුවෙන් ඉන්න කාලෙට අසීරුතම ජයග්‍රහණ ගෙනැද්දුම් මේ හම්බන්තොට නේද? 1994 යාන්තම් දනි පණි ගහලා අපි නැගිටින්න පටන් ගන්නකොට පළමු ජයග්‍රහණය ගෙනැද්දුම් මේ හම්බන්තොටි. අමාරුම වෙලාවක මේ ව්‍යාපාරේ බලාගත්තේ, මේ ව්‍යාපාරේ රැකගත්තේ, මේ ව්‍යාපාරයට හුස්ම දුන්නේ හම්බන්තොට. අමාරුම වෙලාවේදී එහෙනම් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා, දිනන වෙලාවේදී ලොකුම දිනුව අරගෙන දෙන්නේ හම්බන්තොට කියන එක අපිට විශ්වාසයක් තියෙනවා නේද? අමාරුම වෙලාවේ දිනුම අරන් දුන්න නම් දිනන වෙලාවේ ලොකුම දිනුම අරන් දෙන්න. මේ ඉන්න දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් වැඩේ ලෑස්තිද නැද්ද? බාග දිනුමක්ද නෑ, ජයග්‍රහණයක් තමයි. ඇයි? අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න. එකක්, අපේ රටේ මේ දේශපාලනය ඒගොල්ලෝ හිතන් ඉන්න පරම්පරා කීපයකට අයිති දේශපාලනය කියලා. මේක පවුල් කීපයකට අයිති දේශපාලනයක් තියෙන ලංකාවේ. හරිද? පැරණි වැඩවසම්මාදී ගෝත්‍රික ලක්ෂණ තමයි මේ පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලන ගලාගෙන එන එක. එහෙම තමයි ලංකාවේ දේශපාලනේ තියෙන්නේ. දැන් බලන්න, 1947 ඩී.එස්. සේනානායක අගමැතිතුමාට පස්සේ 47 ඉඳන් 56 වෙනකම් රට පාලනය කරේ ඩී.එස්. කොතලාවල. ඒ කියන්නේ කොහෙද? බෝතලේ වලව්වේ, මීරිගම. 56 බලය ගත්ත කවුද? බණ්ඩාරනායක මහත්තයා. 59 බණ්ඩාරනායක මහත්තයා බිය ගියා. 60 ආය බලයට ආව කවුද? සිරිමාව බණ්ඩාරනායක. ඒ කියන්නේ 56 ඉඳන් 65 වෙනකම් මේ රටේ පාලන බලය හෙළෙව්වේ හොරගොල්ල වලව්ව අත්තනගල්ලි. ඊට පස්සේ 65 ඉඳන් 70 වෙනකම් ආපහු ඩඩ්ලි සේනානායක බෝතලේ වලව්ව. ආපහු 70 ඉඳන් 77 වෙනකම් සිරිමාව බණ්ඩාරනායක හොරගොල්ලේ වලව්ව. නැවත 77 ඉඳන් 88 වෙනකම් කවුද?
ජේ.ආර්. ජයවර්ධන කොල්ලු පිටිය පැත්තේ වලව්ව සේ නේද? සේදවත් එකට. ඊට පස්සේ 94 ඉඳන් 2005 වෙනකම් චන්ද්‍රිකා කුමාරතුංග ආය හොරගොල්ල වලව්ව. අරින්නේ හරි. අවුරුදු 27ක් මේ රට පාලනය කර හොරගොල්ල වලව්වේ. නැවත 2005 ඉඳන් 2015 වෙනකම් මහින්ද කොයිද? මැද මුලණින් වලව්වේ. ඊළඟ පොඩි හයිබ්‍රිඩ් කාලයක් ආවා. ඒ ආවෙත් කොයිද? පොළොන්නරුවේ මහ පොළොවෙන් ඉපදිච්ච ගැමියා. ආවට වඩා හොඳයි නාවනම්. මම කියන්නේ මම නෙවෙයි, එයාටත් හිතෙනවා ඇති අප්පා ආවට වඩා හොඳයි නාවනම් කියලා. නඩුම කීයක්ද? හැමදාම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දෙනවා මිලියන 100ක් ගෙවපන්. මෛත්‍රී හිතෙනවා ඇති අපරාධ පුටි වාඩුනේ කියලා. ඊයේ පෙරදත් දඬු තීන්දුවක් දීලා තව මිලියන 10ක් ගෙවපන්. 10ක් දෙකක්ද මන්ද නේද? මිලියන නේද? ඈ මිලියන. ඉතින් ගෙවපන්. හරිද? නඩුම තියෙනවා මම හිතන්නේ දැන් 60ක් විතර. පක්ෂ මුළුමනින්ම වාර ශ්‍රී ලංකා නිදහස් වාරණ පක්ෂය. සභාපතිට වාරණ, උපසභාපතිට වාරණ, ලේකම්ට වාරණ, උපලේකම්ට වාරණ, කාර්යාලය තහනම් ප්‍රදේශය පොලිසිය අර කහපටියලල කාර්යාලය. මෛත්‍රීට දැන් නම් හිතට ඇති අපරාධය වාඩුනේ කියලා. ඊට පස්සේ නැවතාවේ කොහෙන්ද? ආය මැදම වුණා. ආය ජේ.ආර්. ජයවර්ධනගේ බෑනා. ඒ කියන්නේ මොකද්ද? අපේ රට මේ දේශපාලන බලහුව මාරුව තිබුණේ පවුල් කීපයක් අතේ.